හැලෝ ඉතින් කොහොමද ඔයාලට අද මේ වීඩියෝ එක නම් ගොඩක් කල් ඉඳන් ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි මුලින් හිතේ මම මේ වීඩියෝ එක විතවුට් වොයිස් ඔයාලට අරගෙන එනවා කියලා ඒ වුණාට කොහොම හරි අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නේ මම ඒ ලෙවල්ස් වලට පාඩම් කරපු විදිය ඒ වගේම මගේ නෝට්ස් පොත්පත් මම පිළිවෙලට තියාගත්තේ කොහොමද කියලා මම කරපු සබ්ජෙක්ට්ස් තුනත් එක්කම මට තිබ්බේ ගොඩක් පාඩම් කරන්න ඒ නිසා මම ගොඩක් වෙලාවට වැදගත් දේවල් highlight කරලා underline කරලා mark කරලා තියාගත්තා. මේ තියෙන්නේ මම පාඩම් කරන පැය ගාන වැඩි කරගන්න use කරපු එක ටෙක්නික් එකක්. මම 얘 ගැන වීඩියෝ එකක් කලින් දවසක ඔයාලට අරගෙන ආව මතක ඇති. මේ තියෙන්නේ මම මගේ එක විෂයකට short notes ඒ වගේම mind maps හදාගත්ත විදිහ. මම ඒ කාලේ ආසම දෙයක් තමයි මම පාඩම් කරන දේවල් වල පින්තූර ඒ වගේම sticky notes ඒ වගේ දේවල් අලවලා තියෙන එක මේ තියෙන්නේ මම mind maps හදාගත්ත විදිහ mind map එකකින් කරන්නේ අපි ඉගෙන ගන්න ලොකු පාඩමක දේවල් පොඩි පොඩි කොටස් විදිහට එකිනෙක සම්බන්ධ කරලා ලියලා තියෙන එක ඒක දැක්කහම අපිට මුළු පාඩමම මතක් කරගන්න ලේසි තව දෙයක් තමයි ඔයාලා ඉස්කෝලේ වුණත් ක්ලාස් එකේ වුණත් මොන නෝට් එක හැදුවත් ඒක ලස්සනට හදාගන්න ඔයාලට බලන්න ආස හිතෙන විදිහට ඒ වගේම තමයි පාස් පේපර්ස් කරනකොට ඒවා එකතු කරලා එක ෆයිල් එකක් තියාගන්න මොකද ඔයාලට ආයෙත් ඒවා අරගෙන බලන්න ඕන වුණොත් කරන හැම පේපර් එකකම වරදින දේවල් ඔයාලා වෙනම ලියලා තියාගන්න ඒකට රතු පාට පෑනක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි ඒ ලෙවල් එක්සෑම් එකටත් දින නියම කරලා තියෙන හින්දා දැන් ඔයාලා වැඩියෙන් පාඩම් කරන්න පටන් ගන්න. පාඩම් කරන්න කම්මැලි දැනටමත් ටාගට්ස් අතෑරලා ඉන්න යාළුවන්ට ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මං හිතනවා මේ වීඩියෝ එක නිසා ඔයාලට පොඩි හරි ඉන්ස්පිරේෂන් එකක් ඇති වෙන්න ඇති කියලා. ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකන් ඉහිං එන්නම්.